ඕන් තමගේ පුහුණුව හා හැකියාව මත මෙම ඒකක වලට දායක වෙනවා විශේෂයෙන් මොවුන් කුඩා කණ්ඩායම් වලින් සමන්විත වන අතර යුදාවේ පරිහරණය හා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අත්‍යදක්ෂයින්ද වෙනවා අංක 1 සංග්‍රාමික යතුරුපැදි බලගනේ මොවුන් නවීන පන්නේ මෝටර් සයිකල් තම ක්‍රියාන්විත සඳහා යොදා ගන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ වගේම දකුණු ආසියාවෙත් පවතින එකම සංග්‍රාමික යතුරුපැදි බලගනේ මේ වන අතර යුද්ධ කාලයේදී මොවුන් සතුරන් මවිත කරමින් ක්ෂණිකව ප්‍රහාර එල්ල කිරීමට සමත් වුණා වර්තමානයේදී නගර ආරක්ෂක ඒකකයක් ලෙස ක්‍රියා කරන මොවුන් තම සයිකලය ධාවනය කරමින් සිටින අවස්ථාවල්දී පවා තම අවිවලි සතුරව මවිත කිරීමේ ප්‍රහාර එල්ල කිරීමට පුහුණුව ලබා සිටිනවා අංක 2 සංග්‍රාමික කිමිදුම් බලගනේ විශේෂ බලකාය දෙවන රෙජිමේන්තුව විදියට කටයුතු කරන මොවුන් සංග්‍රාමික කිමිදුම් පිහිනුම් සහ ජලයේ යට සිදු කරන මෙහෙයුම් ආදී යුද්ධ ශිල්ප මනාව ප්‍රගුණ කරන ලද පිරිසක් වෙනවා විශේෂයෙන් යුද කාලයේදී පාපල හමුදාවට යාමට නොහැකි ජලය ආශ්‍රිත ප්‍රදේශවල මොවුන් සිදු කරපු මෙහෙයුම් ඉතා විශේෂයි ජලය පමණක් නෙමේ ගොඩබිම තුලදීත් මොවුන්ගේ හැකියාවන් ඉතා විශිෂ්ටයි අංක 3 දිගුතර මෙහෙයුම් බලගනේ විශේෂ බලකායේ තුන්වන රෙජිමේන්තුව විදියට සැලකෙන මොවුන් එම බලකායේ විශිෂ්ටතම රෙජිමේන්තුව විදියටත් සැලකෙනවා මන්දයත් වසර 30ක කුරිරු යුද්ධේ නිමා කිරීමට මොවුන් දැක්වූ දායකත්වය නිසා මොවුන් කැලෑ සටන් වලට තම දායකත්වය සපයන අතර සතුරාට ඉතාමත් විශ්මයජනක ලෙස ප්‍රහාර එල්ල කිරීමට සමත්කමක් දක්වනවා විශේෂයෙන් මොවුන් කැලෑ සටන් වලදී භාවිත කරන සියලු යුද උපක්‍රමයන්ගේ ප්‍රවීණයෝ වෙනවා. ඒ වගේම ලංකාවේ දැනට ලබා දෙන අපහසුම යුද පුහුණුවක් ලබන මොවුන් ජලය නොමැතිව උවත් සතියක් පමණ සිටීමට තරම් මානසික සහ කායික ශක්තියකින් යුක්ත වෙනවා. මහසෝන් බලකායන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන මොවුන්ගේ නම ඇසූ පමණින් සතුරාද සලිත වී යාමට සමත්. විශේෂයෙන්ම මොවුන් හතරේ සහ අටේ කුඩා කණ්ඩායම් වලින් මෙහෙයුම් වලට දායකත්වයේ දක්වන අතර ඒ මගින් විශාල ලෙස ප්‍රතිඵල අත්කරගෙන තම ආරමුණ ඉෂ්ට කර ගන්නවා අංක 4 නගර ආරක්ෂක බලගනේ විශේෂ බලකා රෙජිමේන්තු අතරට අලුතින්ම එකතු වූ මෙම රෙජිමේන්තු විශේෂ බලකායි 4 වන රෙජිමේන්තුව විදිහට සැලකෙනවා විශේෂයෙන් වර්තමානයේදී තිබෙන තත්ත්වය සලකලා බලලා මෙම රෙජිමේන්තු ස්ථාපනය කරලා තියෙනවා නගර ආරක්ෂක සටන් මැනවින් ප්‍රගුණ කරපු මොවුන් ඒ හා බැඳින් නවීන යුද උපක්‍රම නවීන අවි ආයුධ පරිහරණය විශිෂ්ට ලෙස ප්‍රගුණ කරලා තියෙනවා ෂණික ක්‍රියාකාරී රෙජිමේන්තුවක් වන මොවුන් ප්‍රාණ අපකරුවන් ආරක්ෂා කිරීම රජයේ හෝ පෞද්ගලික අංශයේ දේපල සතුරන්ගෙන් මුදා ගැනීම සැඟවී සිටින ත්‍රස්තවාදීන් සෙවීම ආදී මෙහෙයුම් වල නිරත වෙනවා මේ වන විට ලෝකේ හොඳම විශේෂ බලකා අතරට එක් වෙලා ඉන්න ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට තව චිරාත් කාලයක් ලක්මෑනියන් රැක ගැනීමට සියලු ධෛර්යය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි අදට මම ඔබගෙන් සමුගන්නවා